වශයෙන් අනිවාර්යෙන්ම වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනවද ඔබතුමාට ඒක කියන්න පුළුවන්ද කොහොමද විවිධයි විවිධ ප්‍රකාශ කරනවා මට කියන්න පුළුවන් වන්නේ අපි සියලු දෙනාම තව දවස් 105කින් ඡන්දයක් එනවා. ඒ එන ඡන්දය තුල නිර්පාක්ෂිකව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති නිර්පාක්ෂික අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වෙනවා. ස්ථිරයි. මට කියන්න පුළුවන් ස්ථිරයි. එතකොට මොන වගේද දැන් අවුල? ඉතින් මම මේ කියන්නේ නිකරුණේ පුද්ගලයේ වශයෙන් මම නෙමෙයි තරම් කරන්නේ. අපි සාකච්ඡා කළා හැම දිනාගෙම ඒකාන්ත ඉල්ලීම තමයි ඒක. ප්‍රශ්න එහෙම එක දෙකක් තුනක් එනවා ඒ ඔක්කොම निराකරණය කරලා ඉදිරියට එන ගමනක් තමයි තියෙන්නේ. ඒක මොනවාද ගත විදායක මොන්නේ කින්නද මොනවාගේ කින්නද බැහැ කවුරුත් බැහැ නෝත් එහෙම. දැන් මේකේ අපි කිව්වා වගේ නිර්පාක්ෂික අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා රණවීර වික්‍රමසිංහ. දැන් බහුවිදවසල මාධ්‍ය විවිධ මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ සාකච්ඡාවලදී යම් යම් මතභේද ගැටුම් ඇති වුණා කියලා විශේෂයෙන්ම රසිත රාජපක්ෂ මහත්මයාට එක කේන්ද්‍රියා කියලා යම් යම් මාධ්‍ය වාදීලා නෝන විශේෂ වශයෙන් වාර්තා කරලා තිබ්බා. ඇත්තට මොකක්ද මේ තත්ත්වය? මම දන්නේ නැහැ ඒ මොකද මම හිතේ ඒ වාර්තාව ඔය සාකච්ඡා හිතේ නැහැ. නමුත් ඒ වගේ හැම දිනකටම මනුෂ්‍යකමක් තියෙනවා. ඒකේ ගෞරවත්වයක් දීලා හැම දිනම ඒක රාශිය වෙලා තියෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. මේකේ කාගේවත් හිත අමනාප වෙන විදිහකට හරි ඒ එක්කෙනෙක් අනිත් එක්කෙනා වෙන වැඩි අවස්ථාවක් නෙමෙයි. හැම දිනම මේකට එකතු කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි ඇති කරගෙන යන්නේ. කාගේත් මේ ඔක්කොම රට හදන්න පුළුවන් එකට හිතන්න පුළුවන් එක කණ්ඩායමක් හදන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒකේ 99% එක ස්තැනකට ඇවිල්ලා තියෙනවා. මේ කරන්න පුළුවන් වන්නේ පරිණත භාවයකින් අභියෝග බාරගත්ත ජනාධිපති වික්‍රමසිංහ. ඒ වගේම මේ IMF ගැන කතා කරනකොට මේ බොහෝ අපිරිස් චෝදනා කරන කාරණා තමයි IMF එක ලංකාව හරියට ඇනලයිස් කරලා නැහැ කියන. දැන් ඔහුගේ වතාවන් කීපයෙන් ඒක කරලත් නැහැ. මෙවරත් ලංකාව හරියට ඇනලයිස් කරලා නෙමෙයි මේ වාර්තා ලබා දීලා තියෙන්නේ කියලා. ඔබතුමාගේ අදහස මට කියන්න පුළුවන් වන්නේ මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග සාකච්ඡා කළා 16 වෙනි ට්‍රාන්ච්ක අපි මේ රටට ගෙනාපු පුතිරෙක් වශයෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කියන්නේ මේ හැම එකටම හරි උත්තරයක් දෙන්න පුළුවන් ආයතනයක් නෙවෙයි. නමුත් අපි දැනගන්න අවශ්‍යයි ඒක කොහොමද අපේ ලංකාවේ ජනතාවට වාසි වෙන විදිහකට ඒක පරිවර්තනය කරන්න පුළුවන් වන්නේ. ඉතින් ඔයනි ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මං කිව්වා වගේ රට බංකොලොත් වෙන තාක්කල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන හොඳ ගුණාංග පාවිච්චි කරන්න පුළුවන්. ඒ බංකොලොත් වුණාට පසුව දැන් මේ බංකොලොත් වුණාට පසුව කියන එකේ මේ කියන අද මේ පම්පෝරිය ගහන අය මේක ජාත්‍යන්තර මූල්‍ය හොඳ නැහැ කියන අය ප්‍රකාශ කරා නේද මේක එදා ප්‍රකාශ කරනකොට මට මතකයි මේකේ තුන්දෙනෙක් අලි ශබ්රි අමතුමයි මේක හර්ෂටයි මේගොල්ලෝ දැනුවත් කළයි තිබ්බයි කියලා ප්‍රකාශයක් කියලා තිබ්බා. නොදන්නා නෙමෙයි. ඉතින් ඒ නිසා මේ කියන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බංකොලොත් වුණාට පසුව කියන ප්‍රකාශයට පස්සේ අනිවාර්යයෙන්ම යන්න තියෙන්නේ එළියට එන්න තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල. ඉතින් ඒක තුල ඔය ප්‍රකාශ හරි යම් අය ඒගොල්ලෝ සුද්ධ මේ රටේ ඇවිල්ලා අපි කරන ආතිය ප්‍රමේයට වැඩිය හොඳට ඒගොල්ලෝ උත්තර දෙන්න පුළුවන් කියලා මතේ මං ඉන්නේ නැහැ. මං කියන්නේ අපේ රටේ ඉන්න කට්ටිය තමයි දන්නේ කොහොමද රටේ තියෙන අභ්‍යන්තර ප්‍රශ්නය. ඒ නිසා බදු ගහනකොට ඒගොල්ලෝ කියන්න අවශ්‍ය වන්නේ අපිට ඕනේ වන්නේ මෙච්චර ප්‍රමාණයක්. උඹලා කියපන් අපිට කොහොමද මේක හදන්න තියෙන්නේ කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා සුද්ධ ඇවිල්ලා මෙහැට කිව්වනම් මේක ලබලා දෙන්න කියලා මං හිතන්නේ ඒක අගුණයි. ඉතින් මේ අවස්ථාවේදී හැබැයි දැන් මෙයා ඊටමත් අමාරු තත්ත්වයක් තුළින් ඒක යම් තත්ත්වයකට සමත් තත්ත්වයකට ගෙරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි දැන් මීට වැඩිය මනුෂ්‍ය භාවයෙන් අපි ඒගොල්ලන් එක කේවල් කරලා හැකියාව ඇති කරන එකක් වෙලා තියෙනවා. දැන් ගෙවීම් බද්ද පේයි එක මම දන්නවා මේක අනිවාර්යයෙන්ම වෙනසක් ඇති කරනවා. ඒක සුබදායි විදිහට ඒක කරගෙන යනවා. මොකද රුපියල් ඩොලර් එක 200 තිබ්බහමත් මේ සීලින් එක 100 තියෙන එක මේක 320 ගියාමත් මේක 100 තියෙන එක අසාධාරණයි. මොකද 161ක් විතර ආනයනය කරන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනස ඇති කරන්න ඕනේ. ඉතින් මේකට තියෙන හොඳම දේ තමයි ඒ සියලුම අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදත් එක කතා කරන අය ඒ සම්බන්ධයෙන් මනුෂ්‍ය භාවයෙන් අපි අභියෝග කරලා ඔන්න අපි ආදැමක් ගෙනලා දීලා තියෙනවා. ඔන්න වියදම කඩු කරලා තියෙනවා. වැඩියම තියෙන්නේ මේ රටේ ඵලදායීතාවය ඇති කරන එක. දැන් අපේ තාම ආදායමෙන් 65%ක් 70%ක් යන්නේ රාජ්‍ය සේවකයන්ගේ බදු සහ පෙන්ෂන් ටික සරි කනගාටුයි පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න.
ඉතින් මේව කොහොමද ඵලදායිතාවකට ඇති කරන්නේ? මේව තමයි ඒගොල්ලෝ බලාගෙන සිටින්නේ. දැන් අපේ මේ මොකද බාණ්ඩ ප්‍රොකියුමන්ට් එක. ඒ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක තාම ගතානුගතික සිස්ටම් එකේ තියෙන්නේ. මෙන්න මේව තමයි අපි අලුත් වැඩිය කරන්න අවශ්‍ය. මමත් සතුටුයි අද රට පුරාම ඒ වගේ පොසොන් වලට ඊට පෙර තිබ්බ වෙසක් වලට ඊට පෙර තිබ්බ සිංහල දෙමළ සහ රාමසාන් වලට ඒ වගේම සිංහල දෙමළ සෝරි අපේ ජනවාරි මාසේ තියෙන Hindu මේ වගේ ඊට ඉස්සල තිබ්බ ක්‍රිස්තියානි නත්තල් වලට මේ හැම එකෙම වර්ධයක් වීගෙන ගියා නේද? ඉතින් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රටේ පෝඩින් ගහපු යුගයක අද කොතරම් විවෘතභාවය එලා තියෙනවද? මොකද සල්ලි ඒ වගේ දානපතිව දෙන්නේ යම් ආදම කුපෙල තියෙනවා නම්. ඉතින් ඒක නැවත ජනතාව වෙනුවෙන් මේකේ දන්සල් වෙන්න පුළුවන් වෙනින් දානපතික ක්‍රියාතුලින් ඇති වෙනවා නම් ඒක රටේ සුබදායට ඇති වෙලා තියෙන නිසා නෝයි. ඉතින් අපි සුබවාදී බලමු. ඒ වගේ දෙයක් අපි ඉදිරියට ඒ කියන්නේ රටේ ආර්ථිකයන සංසරණය වෙනවා. ඒ සංසරණය වීම තුළ ඇති වෙන ප්‍රතිලාභයෙන් තමයි ඔය වගේ දේවල් ඇතිවන්නේ. මට අවශ්‍ය වෙන්නේ අර තරුණ තරුණියන්ට මේගොල්ලෝ ව්‍යවසායකව කරන හැකියාව කොහොමද ඇති කරන්නේ? මේ නිකම් බොරුවට වල්පල් එක කියනවට වැඩිය ඒ අයට කොහොමද අපි ඉලක්කේ කරන්නේ? තමාගේ ආදායම් සුරක්ෂිත කරන මාර්ග ඇති කරන්නේ කොහොමද? අර සුරුසා මධ්‍ය ව්‍යාපාරය කඩාවට්ටපු මහා බැංකු තුනෙන් කඩාවට්ටපු එක කොහොමද නැවත ඇති කරන්න පුළුවන් වන්නේ? මේව ගැන තමයි කතා කරන්න අවශ්‍ය වන්නේ. නිකුරේ වෙන්නේ නැහැ කරන්න බෑ කියනවට වැඩිය කරන්න පුළුවන් කියන දේ කොහොමද අපි කරන්නේ? මේමින් තමයි රටක් ආර්ථිකයක් හදන්නේ. බැරි එක නෙමෙයි ඕනේ කමක් තියනද නැත්ද රජයේ ඉදිරියේදී බඩු පෑරෑරීම මුදල් ප්‍රතිවිකෘති කරන අම ඉදිරියට ගේනවා කියලා කියනවා. ඒ සම්බන්ධව මොකද්ද? එදා ඉඳන් බඩු ඒ වගේව පෑරෑරීමේ ක්‍රම වේද තිබෙන්නේ නැහැ. නමුත් පෑර හැල්ලා තිබ්බා. මේක තියෙන්නේ ක්‍රම උපාය කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් මෙතන අපි අවශ්‍ය වන්නේ සාමාන්‍ය ආදම් දෙපාර්තමේන්තුවේ 98.5% තාම self මේ self assessment වලින් يعني તમામ දුන්න assessment එකෙන් තමයි ආදම් ලබා ගන්නෙ. ඒතකොට 100.5 ඉතුරුේ හොයාගන්නේ 75% ලොකු කම්පැනි තුලින්. ඉතින් එහෙනම් ක්‍රමේ මොන හරි තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ self assessment කියන්නේ તમામ දෙන බදු තක්සේරුව හරි කියලා පිළිගන්නවා නම් එහෙනම් මීට වැඩිය අරන් නැත්තේ ඇයි කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකේ බදු ගෙවන එකට ගහන එක නෙමෙයි අවශ්‍ය වන්නේ. මේ පරාසය තව වැඩි කරන්න පුළුවන් මාර්ග ඇති කරන්නේ කොහොමද කියන්නේ? ඒකයි අපි වෙනස ඇති කරන්නේ. දැන් මේ බඩු ගෙවන්නේ නැති හින්දානේ මේ සුද්ධිකරණ පනත ගේන්නේ නැන්නේ. ඔව්. ඉතින් එතනදී යම් කිසි සාමාන්‍ය ක්‍රීඩ සාමාන්‍ය ජනතාවට මම හිතන්නේ සාමාන්‍ය කියන්නේ ආර්ථිකය ආදායම හොයා ගන්න පුළුවන් මාර්ග නිවැරදි කිරීමක් තමයි තියෙන්නේ. නමුත් ඔය නීති පිට නීති ගෙනල්ලා රටක් හදනවට වැඩිය ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රමයේ කොහොමද ඇති කරන්නේ කියන එක තමයි තියෙන්නේ. නීති පිට නීති ගෙවුවහම ඒක එක කොටසකට නීතිය ගිහිල්ලා මේ කරන්න පුළුවන්. මුත් රට හදන මාර්ගය තියෙන්නේ එක මාර්ගයයි. තමා විහිම්ම කොහොමද රටක් හදන්න පුළුවන් මාර්ගෙද එක්සත් වෙන්නේ. නමස්කාර මේ මෑතකදී දැක්ිනවා මේ ෆීල් මාෂල් සරත් පොන්සේක මත විපක්ෂයේ දැන් යෝජනාවක් ඉදිරිපත් කරනවා. මොකක්ද ප්‍රතිපාය දැක්ිනේ? මම ඇත්ත වශයෙන්ම බොහොම අගය කරන එතුමගේ නිර්භීත ප්‍රකාශය මම හිතන්නේ මීට පෙරත් කියන්න තිබ්බ ප්‍රකාශයක්. එතුමා මයින් දරා ගන්න බැරිව හිටලා හරි වෙලාවෙ කියපු දෙයක්. ඒක වැරදි ඒක වචනයක් වැරදිද? එතුමා කතා කළ තිබ්බේ සාමාන්‍යයෙන් අද හැමදෙනාම රටේ කතා කරන දෙයක්. ඉතින් බොහොම අගය කරනවා සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් මැතිතුමා කතා කරපු දෙයට. එතුමා දන්නවද රට යන විදිය මොකක්ද කියලා? ඒ වගේම රජිත් සේනත්ත මගේ මිත්‍රයා කොහොමද අර මේ ඖෂධ මේවා එකේ කැස්පර්තිව මීතිමේ කිව්වේ කොහොමද? එදා දැනගත්ත කොතරම් අපි මුදල් වෙන් කළා යහපල් ආණ්ඩු තුළ අපි කොහොමද ඒ සෞඛ්‍ය හදාගත්තේ? එතුමායි දක්ෂතාවය තියෙනවා. එතුමා අද කිව්වේ ජනාධිපති වික්‍රමසිංහ තුළින් කොහොමද ඒ බංකෘත් වෙලා තියෙන දේ කොහොමද අද නිවැරදි තත්ත්වයකට ගෙනල්ලා තියෙන්නේ? ඉදිරි අනාගතයේ පෙනෙනවා දවස් දෙක තුනකින් අනිත් මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය. මොකද මේ කරන්න බැරි මිල්ලෝ බවලා තමා විතරයි දන්නේ ඔක්කොම කියන යුගයට වැඩිය හරි නිකම් වෛරයක් ඇති කළා ඇස්රවුම් කළා බය කළා මේක ගන්නවට වැඩිය කොහොමද රටක් හදන්න පුළුවන් ගමන ඇති කරන්නේ? කොහොම රජය සමග එක් වෙලී
කවුද එකතු නොවන්නේ? හරි මාර්ගය යනකොට කවුද ඇති නොවන්නේ? එකතු වෙන්න නොවන්නේ? ඊයක තමයි රටේ ඉදිරි අනාගතේ තියෙන තේ. ඉතින් මම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් වශයෙන් මට අවශ්‍ය වෙන්නේ සියලු දෙනා මේක රාජ කරන්න. මම අද මම බොහොම ඕනේ කමින් එක්සත් ජාතික පක්ෂයේ නිහඬ වුණ කට්ටියට අපි සමාවාදනය වෙනවා. ඇත්ත වශයෙන්ම වැරදි ආරෝපණය මාධ්‍ය තුලින් වැරදි දෙයක් UMP කාර්යෝ බිල්ල වගේ මෙව්වා. අද ඒක නිවැරදි කරගෙන යනවා. ඒ නිහඬව ඉටපු ලක්ෂ 30 අපි නැකිට අවදි කරන්න අවශ්‍යයි. ඒගොල්ලන් තුනී ඉදිරියවත්. ඊට පස්සේ සමව හිතන හැම දෙනාම එන්න එකතු වෙන්න අපි ඉදිරියට ගමන් කරමු. දැන් මේ ඇත්තම අය ප්‍රකාශ කරන්නේම ජනාධිපතිතුමාගේ දුරකාරය දික් කරගන්න උත්සාහ කරනවා කියලා එතුමා. ඒක අමූලික බොරුවක්. වෙලා නැසි කරන්න එපා. මේක ජනාධිපතිවරණයක් තියන්න අකමැති කට්ටිය කියන ප්‍රකාශනයක්. මේක ඇත්තට ප්‍රජාතන්ත්‍රවාදයට නොඑක් විහිළු කරන විදියට මගේ සැලකන්නේ. මම හිතන විදියට ඒක කළා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍ර පහරක් තමයි මේ වගේ. මොකද මේ ජනාධිපතිවරණය තියන්න අකමැති කට්ටිය. ඔක කියලා ඒගොල්ලෝ මේ වෙනින් පැත්තකින් ඉස්සෙන්න හදනවා. මේ නීතියක් තියෙනකොට ඒව කරන්න ඕනේද? ඒ වගේම රට ආර්ථික කඩාවැටීමේ එළියට එනකොට හැමදේම කතා කරනකොට අවුරුද්දක් දික් කරනවද අවුරුදු පහක් දික් ජනතාව තුලින් දික් කරගන්නවද කියන තේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජනමත විචාරණය කරලා කිසිම සූදානමක් නැහැ. කිසිම සූදානමක් නැහැ. නිශ්චිත වශයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙනවද? අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පාවිච්චි කරනවා. තියෙනවා. නැවත වතාවක් තහන ජනාධිපතිතුමා අනිවාර්යයෙන් ඒක ආන්න හොඳම පුද්ගලයන්නේ වික්‍රමසිංහ ජනාධිපති. නමුත් මා එතුමා වෙනුවෙන් අපි දන්න විදිහට අනිවාර්යයෙන්ම හැම දෙනාත් එක කතා කරලා මේකේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ජාත්‍යන්තර ලෝකෙට එකතු කරන්න පුළුවන් අද මෙවැනි බංකෘතතාව එළියට ගෙනත්පු තරුණ තරුණ විනයන් සටන් කරන්න පුළුවන් මේ රට හදන්න පුළුවන් ජනාධිපති වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික ජනාධිපති වශයෙන් ඉදිරිපත් කරනවා. ඒක ජනතාවගේ මට ජනතාව වෙනුවෙන් කියන්න පුළුවන්වන්නේ රට ඉදිරියට අනාගතයට ගමන් කරනකොට ඒක කරන්න පුළුවන් එකම පුද්ගලයා ජනාධිපති වික්‍රමසිංහ කියන මතය තමයි මා සිටින්නේ. You're watching the Life Traveler channel.